ඒ සොයා යෑම් වල වෙහෙසට නිමක් නොවිය ජීවිතයේ කැපකල කාලය කාබන් 14න්වත් මැනිය හැකි නොවිය අප්‍රිකාවෙන් ගමන් ඇරඹු මානව වංශ කතාවේ අද්විතීය හැරුම් ලක්ෂයක් ඉන්දියාවට පහලින් ඇති පුංචි දිවයිනක ඇතිවක ලෝකයට කියන්නා නුඹම විය අතීතය වර්තමානයට ගෙනවිත් අනාගතයට මග කියන හෝමෝ සේපියන් සිංහල යුස් කුලයේ ඇනටොමිකල් මොඩර්න් මෑන් හෙවත් නූතනම මානවයා මහාචාර්ය රාජ් සෝමදේවේනි ඒ නුඹයි නුඹයි හයි ශ්‍රීලංකාවේ ඉතිහාසයේ 21වෙනි වර්ෂයේ 21වෙනි ශතවර්ෂයේ දැක්ම කියන තේමාව ඔස්සේ හොඳයි රාජ් සෝමදේව මැතිතුමනි ඔබටයි ආරාධනාව අතිපූජනීය වත්තේගම ධම්මාවාස නායක ස්වාමීන් වහන්සේ ඒ වගේම අපේ අතිපූජනීය නතරම්පත චන්දිම ස්වාමීන් වහන්සේ पेडवदाल अभी कोलुपिटी उपवान पोडियांदुरन वहांस उन्वांसेला सेलुदिनाम तुलुव में सभावे सिटिन संभावनीय उर्तीय वेदीन सहा सेसु मित्र इन्गेन अवसराय अद मम कथा करन्ने यान्ने पौगी अवृद पहलवक पमन काले तिस्से अभी बहुम वैरव्यायमें स्वागत अभी इतिहास संबंधे संस्कृति संबंधे वेदगत्वन कारण की पैक अभी दाना सेलुदनाम स्कूल गया लंकावे इतिहास तिगन गत्ता एक प्रतिपल उन्हें इतिहास पावेद इतिंग अभी एक सोयल बेलवा मुद रटक समाज किदिरीट गेनियंड बेरटे पुरावेसियो तमंगे इतिहास दंडी नेतु तमुनासेल सिलुदनाम दंडो मेरटवाल्वल यूरोपीय रटवाल्वल स्कैंडिनेविया रटवाल्वल अध्यापन धारावे प्रधान स्थान दिनेटे इतिहास संस्कृति उगन अपट सामजेक पुरावेशनंड बैरटे उमय प्रवेणीय पटहलदी नत्व एकदशमसे हेत्व दशके देशपालन मट्टमेम तीरने का इतिहास इगन गणिमे प्रयोजने कुमग्ध किल हला इधे प्रतिपाक इट दशक तुनकट इतर पास अद सामजे विंदो ඕනෑම පුරවැසියෙකුට තමන්ගේ අනන්‍යතාව ඉතාම වැදගත්. තමන් කවුද? තමන්ගේ සම්ප්‍රදාය මොකක්ද කියන එක දැනගන්න එක. එහෙම නැත්නම් අර අපේ රටේ තියෙනවානේ අර පොළවේ නැතුව උඩ එල්ලි එල්ලි එල්ලන අල జాතියක්. පොළවේ රස දන්නේ නැතුව වැලේ එල්ලි එල්ලි තියෙන අල වගේ තමයි රටේ උරුමය සංස්කෘතිය නොදන්න අය. අපි මොන වෘත්තිය කළත් අපි මෙඩිකල් ඩොක්ටර්ස් ලා වෙන්න පුළුවන්, ඉන්ජිනියර්ස් ලා වෙන්න පුළුවන්, කවුන්ටන්ට්ස් ලා වෙන්න පුළුවන්. एक वेनम दयाक ये अपे वृत्तीय विशेषज्ञताव नम त्रटे पुरवेश खटियट अभी अपिगेन रटगेन धनगण्वैक्याने अभी अपिगेन धनगण्वैक्यने यदि अद मम मगे देश ने मम क्याण्याने पहुगे और पहलवक्तिस्से ममत् मगे ज्येष्ठ पुराविद्याज्ञ परंपरावत् ये आय महंसिवेल गुडनगपु धनुम अभी कोहमद अपे रट अपे कथाव अपे कथाव अटहांट अभी पावीच करा अभी अमतक करांड बेरी सत्याक्तमाई
අපි ඉතිහාසයෙන් ජනනය වෙච්ච පුද්ගලයෝ කියන එක. ඒ වගේමයි ඉතිහාසය නැතුව පවතින්න බෑ කියන එක. කෙනෙක් කියයි එහෙම කොහොමද මේ අපි හොඳට කාලා බීලා ඉන්නේ මෙහෙට වෙලා අපි ඉතිහාසය ඉගෙනගෙන කියලා කියන්න පුළුවන්. ඒක තර්කයක්. නමුත් මේකේ මෙඩිකල් ඩොක්ටර්ස්ලා කීප දෙනෙක් ඉන්නවා. තමුනාසලා patient කෙනෙක් අහම අහනවනේ. මොනවාද කෑවේ? පොඩි කාලේ වැටුණාද? ඔළුව වැදුණාද? ඒ මහනවා. පරම්පරාවටත් තියනවාද මේ ලෙඩේ? ඒ හොයන්නේත් history. නඩුකාරතුමේ තීන්දුවක් දෙන්න ගියාමත් පෙරවැරදි තියනවාද කියලා අහනවා. අහලා තමයි තීන්දුව දෙන්නේ. ඒ හොයන්නේත් history. history කියලා කියන්නේ මේ දුටුගැම් රජුරෝ ගැන කතා කරන එක විතරක් නෙමෙයි. අද උදේ අපි නැගිට්ට වෙලාවත් දැන් ඉතිහාසයට එක් අහුවෙලා. history කියලා කියන්නේ continuous process එකක්. ඉතින් අපි හිතන් ඉන්නවා history කියලා කියන්නේ මේ ඉතිහාසය කියලා කියන්නේ මේ රජවරුන්ගේ රාජදින ඒගොල්ලන්ගේ යුද්ධ එව්වා කියලා. නෑ. ඉතිහාසය ක්‍රියාවලියක්. ඒක කාලෙන් කාලෙට reproduce වෙනවා සමාජය ඇතුලේ. ඒ නිසා අපි ඉතිහාසයෙන් ආපු අය අපේ තියෙන ශ්‍රේෂ්ඨත්වයත් අපේ තියෙන දුර්වලතාත් සියල්ලම අපි උරුමයෙන් ප්‍රවේණියෙන් ගෙන ආපු කට්ටිය. ඒ නිසා සමාජයක් ඉදිරියට ගෙනියන්න බෑ ඒකේ history දන්නේ නැතුව. අද ජපානය ඉතිහාසය හොඳට පාවිච්චි කරනවා. history කියලා කියන්නේ social capital එකක්. ඒක වර්තමානයේ invest කරන්න පුළුවන් දෙයක්. ඉතින් ඒක අපේ රටවල් වල කෙරෙලා නැහැ. ඉතින් මෙහෙම කියනකොට සමහර අපේ හාඳුරනේ සමහර අපේ ශිෂ්‍යයොත් අහනවා විශ්වවිද්‍යාලවල ඔය මහා ලොකු ඉතිහාසයේ පාරම්භයවට කොහො මේ සමාජයේ අන්තිමටම හෙදිලා ගිහිල්ලානේ පාරක තොටක යන්න බෑ වාහනයක යන්න බෑ ඒ කො මොකද්ද ඔය ඉතිහාසය ඇති ඵලයේ ඉතිහාසය නම් වර්තමානයට බලපාන්නේ ඉතින් ඒකට අපිට දෙන්න තියෙන උත්තරය තමයි වර්තමානයට බලපාන්නේ මෑතම ඉතිහාසය recent history අපි අපේ දැන් ජීවිතේ ලංකාවේ උරුම කරගත්තේ 1505න් පස්සේ යුරෝපයේ ජාතීන් තුනකට ඔළුව නමාගෙන ඉඳලා තමයි අපි මේ ඉතිහාසය උරුම කරගත්තේ. ඒ නිසා පරාජයන් බොහොමයි. අපේ ගරු ස්වාමීන් වහන්සේලා දන්නවා මහනුවර යුගයේ වෙනකොට ගණින්නාංශේලා බොහොම අමාරුවෙන් බණපොත් ටික ආරක්ෂා කරගෙන පන්සල් වලට වෙලා හිටියේ. සමාධි පිළිම ඇස් වහගෙන ඉන්න බුදුහාමුදුරුවෝ ලංකාතිලක විහාරයේ ඉන්නේ ගොරකගෙඩි දෙයක් වගේ ඇස් දෙක අරගෙන. මේ වෙනස්කම ඇති උනේ මේ සමාජයේ ඇතිවෙච්ච සෝෂියෝ පොලිටිකල් චේන්ජස් නිසා. ඒ නිසා අපි මේ අපි ජීවත් වෙන ලංකාවේ ඉතිහාසය අපි උරුම කරගත්තේ සහ මට මේ ඇවිල්ලා මෙහෙම කියන්න සිද්ධ වුණෙත් 1505න් පස්සේ අපේ කොඳුනාරටිය බිඳ වැටිච්ච බිඳ වට්ටපු නිසා. ඉතින් ඒ කතා පරිකතා ඉතින් මම අද කියන්න යන්නේ ඒවා ඔක්කොම තේරුම් අරගෙන අපි ඉතිහාසයට නවමු අර්ථයක් දෙන්න නැවුම් අර්ථයක් දෙන්න. මොකද අපි දූපතක ජීවත් වුණාට අපි විසින් නිෂ්පාදනය කරපු විශාල දැනුම් සම්භාරයක් සහ පුරුදු සම්භාරයක් තියෙනවා හුඟක් වැදගත් වෙච්ච. අපි හැම වෙලාවෙම කතා කරන්නේ පිට රටෙන් අපට ආවා. අපෙන් පිට රටට ගියා කියන ආකල්පයවත් අපේ නැහැ. අපි දන්නවා අපෙන් පිට රටට ගියේ ඒවා. අපි පිට රට දේශවලට උගන්නපුවා. ඒවා අපි උජාරුවට කියනව නෙමෙයි සමහර රටවල් වල පැරණි ලේඛනවල සටහන් කරලා තියෙනවා සෙරන්ඩිබ් තඹපන්ණියෙන් ඇවිල්ලා මේ වැඩ කරේ අපේ රටේ කියලා ඉංජිනේරු. මම ඒවා පැහැදිලි කරලා දෙන්නම් ඉදිරියේ කතා කරගෙන යනකොට. අද මම තමුනාසෙලට කියන්නේ මම දන්නවා තමුනාසෙලා අද මෙතනට ආවේ එක එක දේවල් ඔළුවේ තියාගෙන. අද අපිට අහන්න වෙනවා ස්තූප ගැන, සඳ කඩ පහන් ගැන, වැව් ගැන. ඒකක්වත් මං කියන්නේ නැහැ. මම මේ කියන කතාවට ඒකක්වත් නැහැ. ඉතින් ඒ නිසා අපේ හන්දරේ අවසරයි බුදුරජාන් වහන්සේත් දම්සක් පැවතුම් සූත්‍රය කියනකොට පාවිච්චි කළා පුබ්බේ අනනුස්සුතේ ධම්මේ. පූර්වෙහි නොවසන ලද ධර්මයක් මං කියනවායි කියලා පස්සේ ගමහරුන්ට කිව්වා. ඉතින් තමුනාසලටත් මම අද පුබ්බේ අනනුස්සුතේ ධම්මේ තමයි මේ කියන්න යන්නේ. තමන්ගේ ඉතිහාසය පිළිබඳව මෙතෙක් අහපු නැති අමුතු විදිහේ කතාවක්. ඕනම ප්‍රශ්නයක් අහන්න විවෘතයි ඉතිහාසය සම්බන්ධයෙන් සහ මම මේ කියන කතාව සම්බන්ධයෙන්. ඒක අපි අවසානයේ තියෙන මේක
හොඳින් අහගෙන ඉඳලා ඉවර වෙලා එතකොට මේ ස්ලයිඩ් එක පේනවා මම ඉස්සෙල්ලම කැමති අපි ඉතිහාසය ගැන හිතන්න ඕන කොහොමද සහ අපිට තියෙන ගැටලු ගැන තේරුම් ගන්න අර ඉතිහාසය කියලා කියන්නේ අතීතයේ රචනා වුණු විස්තර තියෙන යුගය ඒ කියන්නේ යම්කිසි කාලයක් පිළිබඳව දැනගන්න ඩොකියුමන්ට් එකක් තියෙනවා නම් අපි එතන ඉඳලා කියනවා ඒ කාලේ ඉතිහාසය කියලා දැන් අපි දන්නවා අපේ රටේ ඉතිහාසය ඉගෙන ගන්න අපි මහාවංශය දීපවංශය ඒ වගේ කෘති පාවිච්චි කරනවා ඊට අමතරව තව විශාල ප්‍රමාණයක් ලිටරරි සෝසස් අපිට තියෙනවා ඒතරේ ලියපු දේවල් වලට අපි කියනවා ඒ කාලේට ඉතිහාසය කියලා නමුත් ලියන්න කලින් මිනිස්සු හිටියා ලිටරසි කියන එක ලෝකෙම පටන් ගන්න පහුගිය අවුරුදු 6000 තේරුම් ගන්න පුළුවන් ලේඛනයක් ලියන්නේ ඔය යුප්‍රටිස් ටයිග්‍රිස් අද සිරියාව තුර්කිය මේ පැත්තේ මුල්ම ලේඛන ලියන්නේ මේට අවුරුදු 6000කට විතර උඩදී. නමුත් මිනිහාගේ පෞරාණිකත්වයේ අවුරුදු මිලියන 2000කට විතර පස්සට ගමන් කරනවා. ඉතින් මනුෂ්‍ය ඉතිහාසයේ 99%ක කාලයක මිනිහා කිසි දෙයක් ලිව්වේ නැහැ. ලිව්වේ අර ඉතුරු වෙන එක ඇතුලේ. ඒ කියන්නේ අපේ රිටන් ඩොකියුමන්ට්ස් වල තියෙන හිස්ටරි ලිටරේට් හිස්ටරි එක ලිටරේට් සමාජයට වයස අවුරුදු 6000කට වඩා පස්සට යන්නේ නැහැ. ඊට කලින් අපි එක්ස්පෙරිමන්ට් කරලා තියෙනවා ලියන්නේ කොහොමද කියන එක ගැන ඒක වෙනම එකක්. නමුත් අපි පූර්ණ ලේඛන පටන් ගත්තේ අවුරුදු 6000කට කලින්. අපේ රටේ එච්චර පරණක් නැහැ. අපේ රටේ ලේඛන පටන් ගන්න පටන් ගත්ත බව අපිට පේන්නේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි විතර ඒ කියන්නේ අවුරුදු 2600කට විතර කලින් තමයි අපි අකුරක් ලියන්න පටන් ගන්නෙ මම ඒක ගැන ඉස්සරහට කතා කරනවා. එතකොට අපි ඉස්කෝලවල ඉගෙන ගත්තේ අර මේ ලිටරේට් හිස්ටරි. ඒක තමයි අපි ඉගෙන ගත්තේ. අපි දන්නවනේ විජයරජුර එනවා ඊට පස්සේ අපේ කතාව යනවා ඉස්සරහට. විජයරජතුමා ඇවිල්ලා ඉතින් මම ආපහු ඒක රිපීට් කරන්න ඕනේ නැහැ. අපි හැම කෙනෙක්ම දන්නවා ඒ කතාව. නමුත් අපේ අවධානය යොමු වුණේ ඊට කලින් මේ රටේ මොකද්ද උනේ කියන එක. ඉතින් විජය ආවද නැද්ද ඒ වගේ අපේ කිසිම විවේචනයක්වත් අමුතු අදහසක්වත් නැහැ. ඒකටත් යම් කිසි අර්ථයක් තියෙනවා. නමුත් අපි වඩා උනන්දුනේ කිසිම දෙයක් නොලියු ඉතිහාසය අපේ. ඒ ඉතිහාසය හොයලා බලන්න. ඉතින් අපි දැන් දන්න හැටියට අපි ප්‍රාග් ඉතිහාසය කියලා අපේ සේදර මහත්තයා වචනයක් පාවිච්චි කරා ප්‍රී හිස්ටරි හිස්ටරි වලට කලින් යුගය ප්‍රී හිස්ටරි කියලා කියන්නේ. ඉතින් අපි දැන් හොඳටම දන්නවා අවුරුදු 125,000කට පමණ ඈත කාලෙදී ලංකාවට මිනිස්සෙක් ගොඩ බැහැලා තියෙනවා. අපේ රටේ මතයක් තියෙනවා ඒ හුඟක් දේවල් එහෙම කියනවා. නෑ නෑ කොහෙන්වත් ආවේ නෑ අපේ රටේම තමයි මිනිස්සු හැදුනේ. එහෙම ඕනම් කියන්න පුළුවන්. ඒක අපේ ආශාවට. නමුත් මේකට විද්‍යාත්මක ප්‍රවේශයක් ලබා ගන්න ඕන නම් ලෝකයේ අනිත් ජාතීන් අතර ලෝකයේ අනිත් විද්‍යාත්මක දැනුම අතර අපිටත් හිට ගන්න ඕන නම් ගිහිල්ලා අපි ඒ තියෙන ආධානග්‍රාහී අදහස් අයින් කරලා අපි බලන්න ඕන ඇත්ත මොකක්ද උනේ මොකක්ද කියන කාරණය. ඉතින් අපි අපේ කලින් පරම්පරාවේ විද්‍යාඥයෝ සුවගැනීම් කරලා ලංකාවේ දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වෙරළාසන්න ප්‍රදේශවලින් මම ඒ සයිට්ස් පෙන්වන්නම්. දැන් අපි දන්නවා හරියටම අවුරුදු 125,000කට කලින් අපේ රටේ මිනිස්සු හිටියා. ඊළඟ ප්‍රශ්නේ තමයි කවුද මේ මිනිස්සු? කොහෙන්ද ආවේ? මොකක්ද අනන්‍යතාව? ඒගොල්ලෝ සිංහලද? ඔය වහනවා අපි දේශනවලට ගියාම ඒ ආපු අය මොකද එත්නික් අනන්‍යතාව? වාර්ගික අනන්‍යතාව මොකද්ද? ඒව අපෙන් අහනවා. මොකද ආගම? ඉතින් අපිට කියන්න තියෙන ඔය එකක්වත් නැහැ ඒගොල්ලන්ට. ඒගොල්ලෝ හෝමෝ සේපියන්ස්ලා. මම ඒක ඉදිරියට පැහැදිලි කරන්නම්. ඔය දකුණු පළාතේ බූන්දල, පතිරාජවෙල වගේ තැන්වල වෙරළාසන්න ප්‍රදේශ එවෙන් ඒ වගේ තියනවා මිනිස්යන් විසින් හදපු ගල් වලින් හදපු මෙවලම්. මම පෙන්නන්නම් ඉස්සරහට ගල් ආයුධ කියලා කියන්නේ. එතකොට ස්ටෝන් ඒජ් එකක් අපිට තිබුණා ගල් යුගයක්. පස්සේ ඒ ගල් තිබිච්ච පස්තර සොයිල් ලේයර්ස් ඩේට් කරලා තියෙනවා. අපි කවුරුත් දන්නේ කාබන් 14 කියලා. කාබන් 14න් එච්චර පරණ ඒවා හොයාගන්න බෑ.
මොකද ඒකේ සයන්ස් කරපු අය දන්නවා half life කියන එක අර්ධ ජීව කාලයේ කාබන් වල අවුරුදු 50,000යි. එතකොට අවුරුදු 50,000ට පස්සේ දේවල් අර්ධ ජීව කාලයේ 5730යි අවුරුදු 50,000ක් යනකම් විතරයි කැල්කියුලේට් කරන්න පුළුවන්. අවුරුදු 50,000කට මෙහා පැත්තේ දේවල් අපිට කොච්චර පරණද කියලා කාබන් 14ෙන් දැනගන්න පුළුවන්. දේවල් දිනු කරලා තියෙනවා ඇක්සලරේටඩ් මාස් ස්පෙක්ට්‍රොමෙට්‍රි වගේ කන්වෙන්ෂනල් කාබන් වලට අමතරව. නමුත් ලෝකයේ තියෙනවා යුරේනියම් පොටෑසියම් ආගන් ක්‍රමය යුරේනියම් සීරිස් ඩේටින් කියලා ක්‍රම ඒවා පාවිච්චි කරලා අපිට අවුරුදු මිලියන ගණන් පරණ දේවල් වල කාලය හොයාගන්න පුළුවන්. ඒ මූලද්‍රව්‍ය වල අර්ධ ජීව කාලය මැනෙන්නේ අවුරුදු මිලියන ගණන් වලින්. ඉතින් මේ බූන්දල පතිරාජ වෙල ගල්මෙවලම් තියෙන පස් සොයිල් ලේයර්ස් ඩේට් කරලා තියනවා යුරේනියම් සීරිස් ඩේටින් යුරේනියම් ආවලි දින නිර්ණයෙන් අවුරුදු 125,000කට. ඒ නිසා අපි දන්නවා අවුරුදු 125,000කට කලින් තමයි අපේ රටේ ඉතිහාසය මිනිසුන් පිළිබඳ කතාව අපි පටන් ගන්න ඕන. එතන ඉඳලා ඉස්සරහට යන්න ඕන. ඒ මිනිස්සු කොච්චර කල් හිටියාද කියලා මේ ස්ලයිඩ් එකේ පෙන්නනවා. ස්ටෝන් ඒජ් මිනිස්සු අපේ රටේ ක්‍රිස්තුපූර්ව 1800 වෙනකන්, ඒ කියන්නේ මීට අවුරුදු 3800ක් විතර වෙනකම්ම මේ ස්ටෝන් ඒජ් මිනිස්සු, ගල් යුගයේ මිනිස්සු අපේ රටේ නොයෙකුත් පරිසර කලාපවල ව්‍යාප්ත වෙලා ජීවත් වුණා. මේ අය ගැන ඉගෙන ගැනීම වැදගත් වෙන්නේ සමහරලාට හිතනවා මොකටද ඔය අපි අපේ ඉතිහාසය අපි පටන් ගන්නෙ මෙහෙමනේ. ඔවා වැඩක් නැහැ. ඔව අපිට සම්බන්ධයක් නැහැ. දැන් මේ මතය වෙනස්. ඒ ආපු ගල් යුගයේ මිනිසුන්ගේ ජෙනටික් සිග්නේචර්ස් තමයි අද ජීවත් වෙන අපිට තියෙන්නේත්. ඒවා මේ මම හිතලා කියන ඒවා නෙමෙයි. ජෙනසිස්ලා ඒ සම්බන්ධයෙන් විශේෂඥෝ මයික්‍රෝබයොලොජිස්ලා න්‍යූරෝෆිසිස්ලා ඒගොල්ලෝ මේවා විශ්ලේෂණය කරලා මේ දත්ත ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒවා අපේ අය විතරක් නෙමෙයි ඇමරිකාවේ ප්‍රසිද්ධ ඇන්ත්‍රොපොලොජි ෆිසිකල් ඇන්ත්‍රොපොලොජිස්ලා අපිත් එක්ක කොලැබරේට් කරලා කරපු රිසර්ච් තියෙනවා. පේපර්ස් පබ්ලිෂ් කරලා තියෙනවා. ඉතින් ඒවා ඉතා පැහැදිලිව පෙන්නනවා ඒ පුරාණ මිනිස්සු සහ නූතන මිනිස්සු අතර බයොලොජිකල් කන්ටිනියම් එකක් තියෙනවා, සම්බන්ධතාවක් තියෙනවා. ඉතින් අපි ෆිසිකල් ඇන්ත්‍රොපොලොජිස්ලා නෙමෙයි අපි කල්චරල් ඇන්ත්‍රොපොලොජිස්ලා පුරාවිද්‍යාඥයෝ කියන්නේ. ඉතින් අපිට තියෙන්නේ ඒ අයගේ සංස්කෘතිය කොහොමද අපිට තියෙන සම්බන්ධතාව මොකක්ද කියන එක තේරුම් ගන්න. එතකොට මේ චාට් එකේ පේනවා අර ප්‍රෝටෝ හිස්ටරි කියලා මම දාලා තියෙනවා ප්‍රශ්නාර්ථ ලකුණක්. ඊට පස්සේ එහා පැත්තේ තියෙනවා හිස්ටරි ක්‍රිස්තුපූර්ව 600න් පටන් ගන්න එක. දැන් අපි මේ ඉතිහාසයේ මීට අවුරුදු 15කට හෝ 20කට උඩදී අර මැද කෑල්ල ගැන මොකක්වත් දන්නේ නැහැ. ගල් යුගයේ මිනිස්සුයි අපි අතර තියෙන සම්බන්ධය කොහොමද ඒ ගැප් එක ෆිල් වෙන්නේ කියන එක අපි දැනන් හිටියේ නැහැ. අපි පිට කළා තිබුණේ ඉතිහාසයෙන් පිටමං කළා තිබුණේ බලංගොඩ මානවයා. බලංගොඩ මානවයාගේ ළඟම ඥාතියෙක්නේ අද ඉන්න වැද්දා වන්නියලැත්තොලා ආදිවාසී හැබෝරිජිනිවරු. මේක ජෙනටිකලි සනාථ කරපු කාරණයක්. එතකොට අපි හිතන්නේ වැද්දෝ අපේ කවුරුත් නෙමෙයි කියලානේ. ඒ කියන්නේ අපි දඹානේ කියලා වැද්දොත් එක ෆොටෝ ගන්න හිටගෙන, ඒ කියන්නේ අමුතු සතෙක් එක්ක නිකන් මේ ඩයිනෝසරෙක් එක්ක හිටගෙන ෆොටෝ ගන්නවා වගේ අපි වන්නේලත්තොත් එක්ක හිටගෙන ෆොටෝ එකක් අරන් යනවා. ඒ කියන්නේ එයා අපේ කවුරුත් නෙමෙයි වගේ අදහසක් තියෙන්නේ. නමුත් අපිට හොඳට පේනවා ඒ අය තමයි අර ප්‍රාග්ඓතිහාසික උරුමය යම් දුරකට තවමත් ආරක්ෂා කරගෙන සර්වයිව් වෙලා ඉන්න කට්ටිය. එතකොට හුඟක් දෙනා අහනවා ඒ අයගෙන් කොහොමද මේ අනිත් ප්‍රධාන සමාජයේ ගොඩ නැගුණේ. ඒක කියන්නේ අපිට සාක්ෂි තියෙනවා. තව සාක්ෂි තහවුරු කරන්නත් ඕන. අපි ඒ ප්‍රොසෙස් එකෙත් ඉන්නවා දිගටම යන්න. එතකොට මම දැන් මේ මූලික අදහස, ඒ කියන්නේ අපි මොකක් ගැනද මම මේ කතා කරන්නේ ආද? ඒ කතා කරන්නේ අර පුරාණ අවුරුදු 125,000කට කලින් ආපු මිනිස්සු අවුරුදු ඒ මිනිස්සු ගල් යුගයේ සංචාරක ජීවිතයක් ගත කරපු ගල් ගුහාවල ජීවත් වෙච්ච ප්‍රධාන වශයෙන් දඩයම තමන්ගේ සබ්සිස්ටන්ස් ස්ට්‍රැටජි එක සහ කැලෑවේ ඇවිදමින් නොයෙකුත් ගඩා ගෙඩි වර්ග ආහාරයට ගැනීම ඒවා තමයි ඒගොල්ලෝ කරේ. ඉටිනරන්ට් ගෲප්ස් සංචාරක කණ්ඩායම්. එතකොට ඒගොල්ලෝ ගල් ගුහාවල පර්මනන්ට් කන්ස්ට්‍රක්ෂන්ස් ඒගොල්ලන්ගේ නෑ, විලේජස් නෑ, එහෙම සමාජයක්.
එනිසා ඒගොල්ලන්ට එහෙම කියන්න තරම් ලොකු ethnic identity එකකුත් නැහැ. දැන් ඒවා අපි දැනගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් ස්කෝල් වල ඉගෙනගත්ත ඉතිහාසය තියෙනවා එහා පැත්තේ. ওই දෙක අතර ඉතිහාසයක් ගැන අපි දන්නේත් නැහැ, කතා කරෙත් නැහැ. ඒ කියන්නේ අපි අපේ හන්දරේ අපි පේනවා එකපාරටම අපි බ්‍රාහ්මී ශිලා ලේඛන ලියන්න පටන් ගන්නවා. එතකොට මේ 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 ස්කිල් එක එහෙම එකපාරට ගන්න පුළුවන් ද සමාජයකට? නොලියා හිටපු සමාජයක් එකපාරට ලියන්න පටන් ගන්න. අනික අපිට හම්බෙන පැරණිම සෙල්ලිපි හොඳට කියවන්න පුළුවන් සම්පූර්ණ අදහසක් තියෙන ලේඛන. එහෙම එකක් සමාජයට එකපාරට කරන්න පුළුවන්ද? ඉතින් මේ වගේ නොයෙකුත් ප්‍රශ්න අපිට තියෙනවා. හොඳයි, මම යන්නම් අපේ රට ගැන කතා කරන්න. හුඟක් වෙලාවට දැන් බලන්න මේ තියෙන්නේ අපේ රටෙන් සොයාගත්ත ෆොසිල්ස්. ෆොසිල්ස් අපි දන්න ඉතිහාස කතාවේ ෆොසිල්ස් නෑ. දැන් මේ ස්ලයිඩ් එකේ පෙන්නනවා අර මෙහා පැත්තේ තියෙන අර අංක 1 දරන ෆොසිල් එක ජුරාසික් ෆොසිල් එකක්. දැන් අපේ දරුවෝ අහනවා ජුරාසික් පාක් බලලා අපේ රටේ ඩයිනෝසර්ලා නැද්ද? හිටියේ නැද්ද? හම්බෙන්න ක්‍රමයක් නැද්ද ඔය හාරන වලක ඩයිනෝසරෙක්? අඩු ගානේ ඩයිනෝසර බිත්තරයක්වත්. සමහර විට හම්බේ. අපිට තාම නැහැ. මොකද අපි සිංගමින් තමයි කැනීම් කරන්නේ අපේ හඳුරනේ. ඉතින් සිංගමින් කැනීම් කරලා ජුරාසික් බිත්තර හොයන්න බෑ. දැන් කුකුළු බිත්තරයක්වත් කිකිලි බිත්තරයක්වත් හොයාගන්න බෑ. සිංගාකමින් ඒව කළා. උදාහරණයක් හැටියට මම විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරේ මට වාර්ෂිකව ලක්ෂ දෙකක් දෙනවා රිසර්ච් කරන්න. ඉතින් වටයක් අරගෙන ආවම 199000ක් වියදම්. ඉතින් එහෙම කරලා අපි අත්බැඳගෙන ඉන්නේ. අපි අපේ වැඩ කොටස කරනවා කොහොම හරි. මොන හරි කරලා. ඉතින් මේවා විශාල ආකයිව්ස් මේ තියෙන්නේ. ඉතින් අපේ රටේ බලන්න ඩේට් එක ජුරාසික් පීරියඩ් එක යනවා අවුරුදු මිලියන 201ක් ලෝකෙ පිළි අරන් තියෙන කාලය. එතකොට අපිට තියෙනවා ජුරාසික් ෆොසිල්ස්. අර වගේ අර මේ අර ෆිසා කියන ප්ලාන්ට් එකේ ඉම්ප්‍රින්ට් එකක්, ෆොසිල් එකක්. ඊට පස්සේ අපිට තියෙනවා මයෝසීන් ෆොසිල්ස්. මයෝසීන භූයුගය බලන්න කොච්චරද යනවා කියන මිලියන 23.5ක් පිටිපස්සට යනවා ඒ කාලේ මයෝසීන්. ඔය යාපනයේ පැත්තේ ඔක්කොම තියෙන මයෝසීන් ලයිම්ස්ටෝන් බෙඩ්ස්, තබ්බෝව. ඔය පහුගිය කාලේ කොළඹ කුණු ගිහින් දාන්න වලවල් කැපුවා. එහෙ ඒ වලවල් වලින් ගොඩ දැම්මේ ෆොසිල්ස්. ෆොසිල්ස් ගොඩ දාලා කුණු ඒවට පුරවනවා. ඒ අපේ හැටි. ඉතින් මේවා අපේ ක්ලයිමැටික් හිස්ටරි, ජියොලොජිකල් හිස්ටරි, හිස්ටරි ඔෆ් ලයිෆ්, මේවා ඔක්කොම ඉගෙන ගන්න තියෙන අතිශය වටිනා සාක්ෂි. එතකොට අර තුන්වෙනි ස්ලයිඩ් එකේ තියෙන්නේ ප්ලයිස්ටොසීන් යුගය, ග්‍රේට් අයිස් ඒජ් ප්ලයිස්ටොසීන් කියලා කියන්නේ. ඩේට් එක අපි දන්නා 2.6 මිලියන් ඒ කාලේ ඉඳලා එන එකක් අයිස් ඒජ්. දැන් මෙහි මියුසියම්ස් වලට ගියාම පේනවා ඇති ඒ ඒ සත්තුන්ගේ නොඑක් දේවල් ඇටකටු හම්බෙලා එහෙම තියෙනවා. ඒතර අපේ රටවල් වල එහෙම මුකුත් නැහැ. ඒවා මුකුත් නැහැ. අපට ඕන වෙන ඉතිහාසයක්. ඒකට හේතු තියෙනවා. මම ඒක සාකච්ඡාවට ගන්නම්. එතකොට අපේ ඉතිහාසය අපිට අපේ රටේ මේවෙන් පිළිබිඹු වෙන්නේ අපේ පරිසර ඉතිහාසය. ඒ කියන්නේ ජුරාසික කාලේ ඉඳලම දැනට සොයාගෙන තියෙන දේවල් වල හැටියට ජුරාසික කාලේ ඉඳලම අපේ පැවැත්ම මිනිස්සු නැහැ. අපි දන්නවනේ ජුරාසික කාලේ ලෝකේ කොහෙවත් මිනිස්සු නැහැ කියලා. මිනිස්සු ඉවෝල්ව වෙන්න පටන් ගන්නේ ප්ලයිස්ටොසීන් කාලෙදී. ඒ කියන්නේ අවුරුදු මිලියන 2.6කට කලින් තමයි දැනට වාර්තා වෙලා තියෙන ආකාරයට කවුරුත් පිළිගන්න ආකාරයට මේ හියුමන් කියන කයි මේ වර්ගය මනුෂ්‍යෝ ඔස්ට්‍රලෝපිතිකස් කියන චිම්පන්සියාගෙන් මේක පරිණාමය වෙලා ඉදිරියට එන්නේ. අපිට තේන්න පුළුවන් එක එක නිර්වචන අර්ථ නිරූපණ එහෙම අපිට තේන්න පුළුවන් එක එක සංස්කෘතින් වල එහෙම තියෙනවා. නමුත් අපි විද්‍යාත්මකව මේකට ගියොත් සයන්ටිෆිකලි මේකට ගියොත් අපිට ඒක තේරුම් ගන්න වෙනවා. දැන් අපේ දැන් ආකියෝලොජි වල තියෙන සබ්ජෙක්ට් එකක් පැලියෝ පැතොලොජි කියලා. පුරාණ ව්‍යාධි වේදය. කියන්නේ අපිට ලෙඩ රෝග හැදෙන එකේ ප්‍රී හිස්ටරි හොයන්න. කියන්නේ අපිට හැදෙන ලෙඩෝග මේ අද ඊයේ හැදෙනවක් තියෙනවා.
නමුත් අපි ජෙනටිකලි ගේන ඒවත් තියෙනවා අපි ජෙනටිකලි රෙසිස්ටන්ට් වෙන හැටිත් තියෙනවා ජෙනටිකලි ඉමුන් වෙන හැටිත් තියෙනවා ඒවා ඉතින් අපි අධ්‍යයනය කරන්න ඕනේ එහෙම නැත්නම් අපිට දැන් මම දැක්ක මේ ළඟදී ජර්නල් එකක මෙඩිසින් අද ලෝකේ වෛද්‍ය විද්‍යාව තුල තියෙන ලොකු සාකච්ඡාවක් තමයි මෙඩිකල් ඇන්ත්‍රොපොලොජි ඇන් මෙඩිකල් සෝෂියොලොජි කියලා එකක් ඉන්වෙන්ට් කරන්න ඕනේ එහෙම නැත්නම් මේක ගෙනියන්න බෑ ඉස්සරහට කියලා ඒ කියන්නේ වෛද්‍ය සමාජ විද්‍යාව මෙඩිකල් සෝෂියොලොජි ඉතින් ඒවා අවශ්‍යයි. ඉතින් දැන් පුරා විද්‍යාවත් අත්වල් බැඳගෙන තියෙන්නේ ඔය පැලියෝ පැතොලොජි පැත්ත දියුණු කරගන්න අපි හුඟක් ඊළඟට දැන් අපේ පුරා විද්‍යාවේ තියෙනවා කොග්නිටිව් ආකියොලොජි කියලා එකක්. ඒනිෂන් කොග්නිෂන්, ඒනිෂන් මයින්ඩ්, ප්‍රේ හිස්ටරි ඔෆ් මයින්ඩ්, මනසේ ප්‍රාග් ඉතිහාසය. අපි සමහර ගේන දේවල් ප්‍රාග් ඉතිහාසයේ ඉඳලා අරන් එන දේවල්. අපේ සමහර දැන් ඔය පැනිරහ කණ්ඩ තියෙන කැමැත්ත තෙල් කණ්ඩ තියෙන කැමැත්ත ප්ලයිස්ටොසීන් එකේ ඉඳලා බ්‍රේන් එක රෙජිස්ටර් කරගත්ත ප්‍රෝග්‍රෑම් එකක්. ඉතින් ඒක දිගට දිගට ඇවිල්ලා ඊට පස්සේ දේශගුණේ වෙනස් වුණාම අපි අලි අර්බුදයකට ගියා නොයෙක් ලෙඩ රෝග හැදෙන්න පටන් ගත්තා ඉන්ටේක් එක වැඩි වුණාම. ඒක කන්ට්‍රෝල් කරගන්න බෑ. ඒ කොහොම හරි ඒ වගේ පැත්තකුත් ඒකේ තියෙනවා. ඉතින් ඒ නිසා මේ පැලියෝ එන්වයර්න්මන්ට් පැලියෝ ඒක ඉගෙන ගන්න එක පුරා විද්‍යාව දැන් පටන් අරන් තියෙනවා. විතරක් නෙමෙයි අපි ඉස්සර කාලේ මේට අවුරුදු ලක්ෂයකට කලින් හෝමෝ ඉරෙක්ටස් හිතුවේ කොහොමද? එහෙම 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 හොයන්න වෙනවා. මොකද හේතුව පළවෙනි ඇටම ස්පයිසස් පාවිච්චි කරේ හෝමෝ ඉරෙක්ටස්. අවුරුදු ලක්ෂ 10කට ඉතර උඩදී. එතකොට ඔය මෙඩිසින් අපි ඉතින් හරි ආඩම්බරයි අපි තමයි මෙඩිසින් හොයාගත්තේ එහෙම කියලා. නමුත් මං සාක්ෂි කියන්නම් විස්තරව පස්සේ. අවුරුදු 50000කට කලින් හෝමෝ නියන්ඩර්තාලෙන්සිස් අද පාවිච්චි කරන ප්‍රධාන ඩ්‍රග්ස් දෙකක් පාවිච්චි කරලා තියෙනවා හීලින් වලට. පෙනිසිලින් ඇන් සැලිසිලික් ඇසිඩ්. ෆෝ පේන් කිලර් එකකුයි ඇන්ටිබයොටික් එකකුයි. ඒක නේචර් ජර්නල් එකේ පළ කරා ආටිකල් එක. ඒ අයගේ සොයා ගැනීම සයන්ටිස්ට්ලාගේ. ඉතින් ඒ වගේ මේ අතීතයට එබෙන එක ඉතිහාසයට එබෙන එක කෙනෙක් අහනවා මොකටද? අද මේ සෙනසුරාදා දවසේ මාකට් යන්න තියෙනවා, වැඩ තියෙනවා, රෙදි හොදන්න තියෙනවා, නොඑකේවා තියෙනවා. වටිනාම දවසක් උදේ වරුව. මේ ඇවිල්ලා වාඩි වෙලා ඉන්නවා. ඒතර අපිට අහන්න පුළුවන් ඇයි මෙහෙම වාඩි වෙලා ඉන්නේ? මොකටද? ඔය ඉතිහාසය කියන ප්‍රලාප අහන්න අපි මොකටද යන්නේ කියලා කෙනෙකුගේ හිතේ කාංසාවක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මම ඒකයි කියන්නේ මේවා අපි දැනගත යුතු දේවල් සහ දරුවන්ට මේවා කියලා දිය යුතුයි. ඒ කියන්නේ එකක් අපි ස්ථානගත වෙලා ඉන්නේ ග්ලෝබල් historical process එකක් ඇතුලේ මට විශේෂයෙන් පැහැදිලි කරලා දෙන්න ඕන කම තියෙන්නේ ඒ කාරණේ. එතකොට අපි ඊළඟ slide එකට move වුණොත් මේ තියෙන්නේ අපේ fossil beds තියෙන distribution එක ලංකාවේ. බලන්න කොයිතරම් පුළුල් ප්‍රචාරයක් තියෙනවද කියලා අපේ fossil beds වලට. ඔය red dots අර green belt එකක් තියෙන්නේ Miocene limestone bed එක. ඔක විශාල ප්‍රමාණයක් ෆොසිල්ස් තියෙනවා. ඒ කියන්නේ මයෝසීන් වල මිනිස්සු හිටියේ නැහැ. ඒ තියෙන්නේ මැරයින් ස්පීසිස් වල ෆොසිල්ස් තියෙනවා. ඊළඟට ෆ්ලෝරල් ෆොසිල්ස් තියෙනවා. අපිට මයෝසීන් පීරියඩ් එකේ වෙජිටේෂන් එක කොහොමද තිබුණේ කියන එක ගැන අපිට දැනගන්න පුළුවන්. එතකොට අපි බලන්න ඔය ඉන්නේ කළු පාටට සත්තු ටිකක් මේ අය ඔක්කොම එක්ස්ටින්ක්ට්. දැන් අතුරුදහන්. දැන් නැහැ මේ සත්තු. මේ එන්වයරන්මන්ට් එක තුළ මේ අය හිටියා. මොකද ඒගොල්ලන්ගේ ඇටකටු හම්බෙනවා. මං ඇටකටු පෙන්නනනම් අපිට දැන් ඉන්න හිතන්නේවත් නැති සත්තු අපේ රටේ හිටියා. මම ඒකයි කියන්නේ අපේ බාල પરම්පරාවට මේවා කියලා දෙන එක හුඟක් වැදගත්. දැන් මේ ඉන්නේ අපේ හිටපු රයිනෝ කෙනෙකුයි හිපපොටම් මේක චිත්‍රයක්. මොකද අපිට සත්තු ෆොටෝ ගන්න බැහැ උන් එක්ස්ටින්ට් වෙලානේ. ඉතින් ඒ නිසා මේ බෝන්ස් ඒගොල්ලන්ගේ ඇටකටු අරගෙන කරපු රීකන්ස්ට්‍රක්ෂන්ස් සයන්ටිස්ට්ලා. ඒගොල්ලන්ගේ ජෝ එකේ ප්‍රමාණය හම්බෙනවානේ මේ ජෝ බෝන්ස් එහෙම හම්බෙලා තියෙනවා. දත් හම්බෙලා තියෙනවා. බෝන්ස් සමහර ඒවා හුඟක් අඩුවෙන් හම්බෙන්නේ අපේ ට්‍රොපිකල් වෙදර් එකේ ප්‍රිසර්ව් වෙන්නේ නැහැ. ඔය බොක්ස් වල තිබුණොත් මඩේ එලිලා තිබුණොත් හම්බෙනවා. නැත්නම් හම්බෙන්නේ නැහැ, දිරනවා. ඉතින් දත් හම්බෙනවා. දත් හරි රෙසිස්ටන්ට්. ඉතින් ඒ දත් එහෙම බලලා උන්ගේ සයිස් එකේම බලලා ඉතින් අපේ රටේ කී දෙනෙක් ළමයි දන්නවද අපිට රයිනෝ කෙනෙකුයි හිපපොටේමස් කෙනෙකුයි හිටියයි කියලා. දැන් මගේ කැණීමකින් මට හම්බුණ අවුරුදු පහුගිය අවුරුදු 6000 වෙනකන් හිපෝලා ඉඳලා තියෙනවා. ඩෝෆ් හිපපොටමස් කෙනෙක්ගේ මේ ජෝ බෝන් එක කෑල්ලක් හම්බුණා මට කේව් එකක. ඉතින් මේවා අඳුනගන්න වෙනම විශේෂඥයෝ දිනු කරලා ඉන්නවා අපේ රටේ.
බොහොම අන්තර්ජාතික මට්ටමේ විශේෂඥයෝ තරුණ ළමයි ඉන්නවා මේවා ඉගෙන ගන්න ඒවා කරන අය. ඉතින් මේ මේ වගේ පරිසරයක්. ඉතින් දැන් අපේ පරිසරය හුඟක් වෙනස් වෙලා. ඉතින් ක්ලයිමැටික් හිස්ටරි කියන එක ඉතිහාසයක් ඉගෙන ගන්න හරි වටිනවා. මොකද හිස්ටරි කියලා කියන්නේ හිස්ටරි කියන එක රිඩිෆයින් කරන්න ඕන අපි. මගේ අද කතාවේ අරමුණත් ඒක. අපි ඉතිහාසයේ ක්ලයිමේට් එක එන්වයරන්මන්ට් එකෙන් තොරව ඉතිහාසයක් ගැන හිතන්න බෑ. අපේ අපේ බිහේවියර් එක, අපේ ඇඳුම, අපේ වචන මේවා ඔක්කොම පරිසරයත් එක්ක හැදිච්ච ඒවා. අපේ පරිසරය තේරුම් ගන්න නැතුව ඒක කරන්න බෑ. දැන් පහුගිය කාලේ තිබුණා ඔය ටොෆි, ෆිල්ටර් ටිප් ඔයගේ වචන කියන්නේ අකුරක් නෑ, ෆර්ස්ට් ශබ්ද ලියන්න. පයනට එෆ් අකුරක් දාලා තමයි ඔක සම්පූර්ණ කරගත්තේ. ඉතින් දැන් අහන්න තියෙන අවුරුදු 2000කට උඩදී ගල්වල සෙල්ලිපි ලියපු කට්ටියට ෆ හදන්න බැරි වුණාද? ෆ වලට අකුරක් හදලා නැහැ. මොකද අපිට ෆ ඕනේ නැහැ. අපි ට්‍රොපිකල් කන්ට්‍රි එකක්. ෆ කියලා කියන්නේ උෂ්ණයේ උපදවන අකුරක් තොල් වලින්. ඉතින් අපි මේ දාඩි දදා ඉන්න අය තාම උෂ්ණයේ උපදවන්න යන්නේ නැහැ නේ. ඉතින් ඒ නිසා සීත රටවල තමයි ෆ ශබ්දය හැදුනේ. ඒකට කියන්නේ ඕස්තජ උෂ්මාක්ෂරය කියලා. තොල් වලින් උෂ්ණයේ උපදවන අකුර. අපි හැදුවේ නැහැ අකුරක්. ඉතින් මොකද හේතුව? අපි අපේ අකුර, ශබ්දය, භාෂාව ඒවා ඔක්කොම අපේ එන්වයරන්මන්ට් එකත් එක්ක සමාන්තරගත වෙන්නේ, පරිසරයත් එක්ක, ඉකොලොජි එක්ක. බලන්න අපේ ගම් ග්‍රාම නාම අරගෙන සියඹලා වැව. ඔය හුඟක් ගම් වල විහිලි කලාපේ වැව කියලා එනවා අගට. ඉතින් වැව වැව වැවක් හැදුවා. ඉතින් වැවත් වැව එක්ක ගහක නමකුත් තියෙනවා. සියඹලා ගස් වැව. ඉතින් ඒ තමයි අපේ පරිසරය. ඉතින් අපි පරිසරයත් එක්ක හුඟක් ඒව ගැන කතා කියන්න තියෙනවා. නමුත් ඉතිහාසයේ තුල පරිසරය පිළිබඳ අධ්‍යයනය තීරණාත්මකයි. ඒ නිසා ඒ පර්ස්පෙක්ටිව් එකත් අපට වුවමනායි. මේ බලන්න මේ රත්නපුරේ කුරුවිට මැණික් පතලක තිබිලා හම්බෙච්ච අර අපේ පැන්තේරා ලියෝ කියන පැන්තේරා ලියෝ සිංහල යුස් කියලා මට නම දාලා තියෙන්නේ. අපේ හිටපු සිංහයෙක්ගේ කැනයින් දතක්. කැනයින් ටුත් එකක්. එතකොට මුකක් දෙන අහනවා මේ අපේ රටේ සිංහව ඇත්තෙත් නැහැ හැබැයි ජාතික කොඩිය සිංහෙක් ඉන්නේ කියලා. ඒ මොකද උනේ කියලා. එහෙම මොකුත් නෙමෙයි. අපේ සිංහව හිටියා. කවුරුත් දන්නේ නැහැ සිංහව හිටියයි කියලා එහෙම. මොකද සිංහ හිටිය කියලා කවුරුත් කියලා නැහැ. නමුත් ඒගොල්ලන්ගේ අවශේෂ අපට හම්බ වෙනවා ওই මැණික් පතල් වල. මොකද අඩි 48ක විතර ඩිපොසිට් එකක් තියෙනවා රත්නපුරේ මැණික් පතල් වල ගැඹුරුම තැන් වල. මේ අර මහා හිම යෝගයේ ඇති වෙච්ච මහා වර්ෂාවලින් සේදිලා ඇවිල්ලා තැන්පත් වෙච්ච ඩිපොසිට්ස් අද ඉල්ලන් කියලා කඩලා ගන්නෙ මැණික්. ওই මැණික් ඔක්කොම කඳු මුදුන් වල තිබිච්ච ඒවා හයිලන්ඩ්ස් වල ඒවා සේදිලා ඇවිල්ලා. මොකද මැණික් හැදෙන්නේ නැහැ රිවර් වැලිස් වල. මැණික් හැදෙන්නේ මවුන්ටන්ස් වල. ප්‍රෙෂස් ස්ටෝන්ස් හැදෙන්නේ. එතකොට ඒවා ඔක්කොම සේදිලා ඇවිල්ලා මේ තැන්පත් වෙච්ච ඒවා තමයි අපි ඉල්ලන් කියලා කඩලා ගන්නෙ. ඉතින් ඒ අයිස් ඒජ් එකේ, ලේට් අයිස් ඒජ් එක කාලේ අපේ රටේ හිටපු සත්තුන්ගේ ඇටකටු මේ මැණික් පතල් වල තියෙන ඩිපොසිට්ස් වල. හරි මේ විතරක් නෙමෙයි දත් හම්බෙලා තියෙනවා ඔය ඇලිෆාස් මැක්සිමස් කියන අපේ දැන් ඉන්න අලියාගේ මේ මේ මීමුත් එක්ගේ එයා එක්ස්ටින්ට්. ඒ පරණ අලියෙගේ දතකුත් හම්බෙලා තියෙන අලියා විතරක් නෙමෙයි නොඑක් සත්තුන්ගේ ඒවා හම්බෙලා තියෙනවා. ඉතින් එතකොට අපි බලන්න අපේ ඉතිහාසය අපි කොහෙන්ද පටන් ගන්නවද? ඉතිහාසයක් කියනකොට ඒක රජවරුන්ගේ ඉතිහාසය පමණක් නෙමෙයි රටක ඉතිහාසය කියන්නේ. දැන් මේ රටවල් වල ඉතිහාසය උගන්වන්න ගියාම මම දන්නවා එංගලන්තේ අපිට කෝස් එකක් තිබුණා. එක කාලෙක මම එංගලන්තේ ෆෙලෝෂිප් එකකට ගිහිල්ලා ඉන්න වෙලාවේ අපිට පටන් ගත්තේ ප්ලයිස්ටොසීන් වලින් ඉතිහාසය කියලා දෙන්න. එලියට එක්කන් ගිහලා ආම්බණ්ඩාර ඈත පේන කන්ද මෙන්න මේ යුගයේ ඇති උනේ. මෙන්න මෙහෙම යමහලක් වෝල්කනෝ එකක් විදාරණය වුණා. ඒකේ රිසල්ට් එක දැන් මෙහෙ ලෝක ඉතිහාසයේ අපි තමුන්නාසලා කාටත් බලපාපු වෝල්කනෝ ඉරප්ෂන් එකක් තියෙනවා. මේ මේ කිට්ටුව ඉන්ඩුනීෂියාවල ටෝබා ටෝබා ඉරප්ෂන් එක අවුරුදු 75,000කට උඩදී ටෝබා ඉරප්ට් වුණා. ඉන්දුනීෂියාවේ ටෝබා ඉරප්ට් වුණාම ඒ තියෙන තරංග මාලාවල් වල හැටියට කැල්කියුලේට් කරලා තියෙනවා ටෝබා ඉරප්ට් වෙන ඕස්ට්‍රේලියාවට ඇහෙන්න ඇති කියලා පුපුරන සද්දේ. ඒත් ඒ තරම් විශාල එකෙන් ඇති වුණා එකෙන් එක්ස්ටින්ක්ට් වුණා මේ අපේ හිටපු හෝමෝ සාපියන් කට්ටියක් මුණ දී ගන්න බැරුව. මොකද ටෝබා ඉරප්ට් වුණාට පස්සේ අහසට ගිය වෝල්කනෝ වලින් වෝල්කනෝ ක්ලවුඩ් එකක් හැදිලා වෝල්කැනික් වින්ටර් එකක් ආවා අවුරුදු 400ක. මොකම කව වුණා මුකුත් නැහැ. සූර්යාලෝකේ බොහොම අඩුවෙන් එන්නේ. සෝලා ඉන්සුලේෂන් බජට් එක හුඟක් ලෝ වුණා. ලේලා සීතල කාලයක් ආවා ඉරේලිය නැති නිසා. ඒකට කියනවා මේ වෝල්කැනික් වින්ටර් කියලා. එතකොට අපි විතරක් ඉතුරුලා අනිත් ඔක්කොම සහෝදර හෝමෝසැපියන්ස්ලා එක්ස්ටින්ට් වුණා. ඒකට මුණ දෙන්න බැරුව. ඉතින් මේ වගේ විශාල ජියෝලොජිකල් ඉවෙන්ට්ස්
ඒවා සිද්ධ වෙලා තියෙනවා අද හියුමන් එවලියුෂන් එකේ හොට් ස්පොට් එකක් හැටියට සලකන්නේ සවුත් ඒෂියා මම පෙන්නන්නම් මිනිස්සු කොහේඳලාද ආවේ කොහොමද ආවේ ඒ එහෙම වුණාම අපිට ලෝකේ හුඟක් පුංචි වෙන ගතියක් තේරෙනවා ඉතින් ඉතිහාසය කියලා කියන්නේ අපි අපේ රටටම කොටු වෙලා ආ අපි තමයි ලොක්කෝ අපිට දැන් හොඳ ඒවා තිබුණේ අපි තමයි මෙහෙම කර කර එහෙමත් වුණා අපි තමයි හොඳම දේවල් කරලා තියෙන්නේ සමහර අවස්ථාවල ඒක හරි නමුත් පසුබිම් සන්දර්භය අපි හොඳින් තේරුම් ගන්න ඕන කරපු හොඳ දේවල් ටිකක් මම හොඳටම පෙන්නන්නම් විස්තරාත්මකව එතකොට මේ තියෙන්නේ අපේ රටේ එකක් නෙමෙයි මේ බ්ලොම්බෝස් කේව් කියන එක අපි කවුරුත් දැනගන්න ඕන මොකද අපි හෝමෝ සේපියන්ස්ලා හැටියට අපේ පරණම තැන ඔරිජින් එක මේක ඩේට් කරලා තියෙනවා අවුරුදු ලක්ෂයකට අවුරුදු ලක්ෂයකට කලින් මේ කේප් ටවුන් වල ඉඳලා කිලෝමීටර් 130ක් දකුණෙන් තියෙන මේ කේව් එක මේක තමයි මේ අපේ වර්ගය හෝමෝ සේපියන් කියන වර්ගය මුලින්ම පහළ වෙච්ච බව අපිට පේන්නේ මේක එක්ස්කැවේට් කළා යුනිවර්සිටිස් කීපයක් මේක අහු වෙලා ලෝකේ මේ දැන් මේ බලන්න මේකේ තිබිලා හම්බෙච්ච ආටිෆැක්ට් එකක් හියුමන්ස්ලා පර්පස්ලි ග්‍රැෆික්ස් පටන් ගන්න අවස්ථාව මේ මේ කැලේ අවුරුදු 70000කට ඩේට් කරලා තියෙනවා මේ ජියෝමැට්‍රික් ලයින්ස් වලින් මේ අපේ බ්‍රේන් එක කොහොමද ඉවෝල්ව් වෙන්නේ දැන් මීට පැරලල් ඒවා මෙච්චර පරණ නැතුනොත් අපේ රටෙත් තියෙනවා ඒතර අපි මේ ග්ලෝබල් ප්‍රොසෙස් එකට පැරලල් වෙන්නේ කොහොමද ගිහිල්ලා අපි පසු කාලේ අපේ අනන්‍ය ඉතිහාසය අපි නිර්මාණය කරගන්නේ කොහොමද කියන එක හැම රටක්ම එහෙම කළා ඒ ග්ලෝබල් ප්‍රොසෙස් එක ඇතුලේ ඉඳලා ఐసోలేషన్ එකක් ඇති කරගෙන ඊට පස්සේ ඒ රටවල් Tamanta ආවේනික සංස්කෘතියෙන් දියුණු කරව උදාහරණයක් ඇටියට මෙහෙනම් ඇබොර්ජිනිවරු ඊට පස්සේ ටැස්මේනියාව කැඩලා ගියා ජියොලොජිකලි ඊට පස්සේ ඒක ඇතුලේ දැන් අද ඕස්ට්‍රේලියාවේ බූමරැංග එක පාවිච්චි කරන්නේ නැහැ නමුත් ටැස්මේනියාවේ අතර බූමරැංග එක පාවිච්චි කිරීම පිළිබඳ නොලෙජ් එක තියෙනවා මොකද ටැස්මේනියාව ගැලවිලා ගියාට පස්සේ ඒගොල්ලෝ ఐసోලේට් වුණා ඊළඟට ඊස්ට් ఐలాండ్స్ උඩින් තියෙන ఫీజి వల్ట యాపత్తి తీన ఈస్ట్ ఐలాండ్స్ వల ఇక వెనమమ సంస్కృతియక్ దేవునునా ఇది ఈస్ట్ ఐలాండ్స్ వల అపి కౌరుద్ దన్నో కెనకొడ తమగే నేబర్ హంబెండ 3000 కిలోమీటర్స్ యండోనా ఇహమ తమై అసల్వాసి హంబెండ పులువాం ఇది ఏ తరంగ ఆయతిన్ తీన ఐలాండ్స్ ఏ వగే సుయిశేషి సంస్కృతిన్ దేవునునా అపిత్ ఎహమై అపి అవరుదు లక్షహతకట కలిన్ ఇండియాను మెయిన్లాండ్ ఎకెన్ గెలవునా కాంటినెంటల్ డ్రిఫ్ట్ కిలా న్యాయక్ తీన మహాద్వీప ప్లావనే వెగ్నగే ఏ ఆను మే ప్లేట్స్ డ్రిఫ్ట్ ఎనో ప్లేట్స్ తల్లువేవి యానో ఇవెన్ తమయి ఓయ సునామి హెమ ఎతునే ప్లేట్స్ గట్టిలా అరోమ ప్రశ్న వేలా అపి మెహెమ హిటియట జియోలాజికల్ ప్రాసెస్ ఎకె హెమమ యానో ఇది అపి పల్లెహట తల్లువేలావా ఇది అపే ఫ్రెష్ వాటర్ ఫిష్ మిరిదియ మాలు ఒక్కమ వగే ఇన్నో కేరలే ఫ్రెష్ వాటర్ సోర్సెస్ వల ఏదోరే అపి గలవిలాహమ ఏగలు ఎహె ఐసోలేట్ ఉను అపి మెహె ఐసోలేట్ ఉను అపే మాలు మే ఎన్వైరన్మెంట్ ఎకట ఇటపసే అడాప్ట్ వెన్న పటం గన్నో ఇతే వగే విశేషత ఎతి ఉన ఐ థింక్ මේ අපි හෝමෝ සේපියන්ස්ලා හැටියට හෝමෝ සේපියන් කවුද කියන කඳුන්වල දෙන්නයි මට සිද්ධ වුණා උනේ හෝමෝ සේපියන් කියලා කියන්නේ බ්‍රේන් කැපැසිටි එක කියුබික් සෙන්ටිමීටර 1450ක් ඇඩල්ට්ස් ලගේ 1350 1450 අතර තියෙන සතෙක් අපි chimpanzee වෙලා ඉන්න කාලේ අවුරුදු මිලියන 2කමාරට කලින් අපේ බ්‍රේන් කැපැසිටි එක කියුබික් සෙන්ටිමීටර 450යි දැන් අපේ කියුබික් සෙන්ටිමීටර 1350 1450යි ඉතින් අපි අතර ඉන්නවා ඉතින් ඔස්ට්‍රලෝපිතිකස්ලා වගේ හැසිරෙන අය. ඒක වෙනම ප්‍රශ්නයක්. මේ නමුත් අපි 1350 450 බ්‍රේන් කැපැසිටි එක ඉන්න සත්ව. ඒක තමයි හෝමෝ සේපියන්ගේ තියෙන විශේෂත්වය. පහුගිය අවුරුදු 150,000 ඇතුළත හෝමෝ සේපියන් වර්ධනය වුණා. දැන් මේ බෝඩර් එක 103ටත් පස්සට ගෙනහිලා තියෙනවා. ඉතින් ලෝකේ හැමදාම දැනුම අලුත් වෙනවා. අපි මේ හෝමෝ සේපියන්ස්ලාට කියන්නේ anatomically modern humans. anatomically modern humans ඒගොල්ල තමයි music art ඒවා පටන් ගත්තේ ඊට කලින් කවුරුත් ඒවා පටන් ගෙන තිබුණේ නැහැ හිතලා තිබුණේ නැහැ මේගොල්ලන්ට anatomically modern humans ලා කියලා කියන්නේ ඒගොල්ල තමයි ඒවා පටන් ගත්තේ ඒ කියන්නේ symbolic behavior නොඑක ඒවා ඉතින් එහෙම කෙනෙක් තමයි ලංකාවට අවුරුදු 125,000කට කලින් ආවේ කෙනෙක් අහනවා මොකටද ආවේ කියලා ආවේයි කියන එක මම පැහැදිලි කරලා කියන්නම් ඒකත් මේ තියෙන මේ 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 බ්ලොම්බෝස් කේව් එකෙන් සොයාගත් එකක් ප්‍රථම වතාවට හියුමන්ස්ලා පේන්ට් පාවිච්චි කළා මොනවද වැඩක් කරන්නේ රෙඩ් ඩොක පොළවේ තියෙන රතු කහඳ මේවා ගල් අරගෙන ගුරු ගල් අරගෙන මේ ඩිසයින් එකක් අඳින්න උත්සාහම් තියෙනවා කලර්ස් පාවිච්චි කළා මොන හරි කරන්න ඉතින් බලන්න මේ අපි මෙතෙන්ට ආවේ ලේසි ගමනක් නෙමෙයි මෙතන මේ අවුරුදු 70000කට උඩදී මේ වගේ බොහොම ප්‍රාථමික වැඩ ඒගොල්ලෝ පටන් ගන්නවා කරන්න කරලා තමයි ඒ නිසා තමයි බ්‍රේන් එක ඉවෝල්ව් වෙන්නේ දිගින් දිගට මොකද න්‍යූරෝන් පාටිෂන් සර්කිට්ස් පාටිෂන් වෙලා දැන් අපි දන්නවා මේ
මොකද ෆ්‍රන්ටල් ලෝබ් එක. ඉතින් අපි සමාවෙන්න අපේ වෛද්‍යවරු ඉන්නවා මේ සභාවේ. ඉතින් එතුමන්ලගේ ශාස්ත්‍රය තමයි මම මේ කතා කරන්නේ කෑලි කෑලි අරන්. මම ප්‍රවීණෙක් නෙමෙයි ඒක ගැන. මොකද ෆ්‍රන්ටල් ලෝබ් එක පහුගිය අවුරුදු ලක්ෂය ඇතුළේ දියුණු වෙලා තියෙන ඉස්සරහා. ඉතින් ෆ්‍රන්ටල් ලෝබ් එක ඩැමේජ් වුණාට මිනිහෙක් මැරෙන්නේ නැහැ. වෙන්නේ ලොง ටර්ම් මෙමරි අමතක වෙලා තමන්ගේ නමත් අමතක වෙලා ඔක්කොම අමතක වෙනවා. ඉතින් එහෙම කේස් එකක් වාර්තා වුණා ඇමරිකාවේ. ෆෝමන් කෙනෙක් එයාගේ කොරි සයිට් එකක එයා ලන්ච් වෙලාවේ නිකන් ඇවිද්දා බලන්න තැන් තැන් වල. ඊට පස්සේ කොහොම හරි එයාට පෑගිලා නූලක් වෙඩි නූලක් මේ කූරක ගහලා තිබිච්ච යකඩ කූරක් මෙතනින් ගිහිල්ලා මෙතනින් ආවා. ඒ ෆොටෝග්‍රාෆ් පබ්ලිෂ් කරලා තියෙනවා. හැබැයි එයා හෙලිකොප්ටරයක් ගෙනලා හොස්පිටල් එකට ගෙනිච්චේ මැරුන්නේ නැහැ. එයා කමියුනිකේට් කර කර ගෙනිච්චේ තුන් මාසයකට පස්සේ ඩිස්චාර්ජ් කරා හොස්පිටල් එකෙන්. සුව වෙලා එකම වෙනසයි තිබුණේ එයා දන්නේ නැහැ එයා කවුද කියලා. ඒ නම මුකුත් දන්නේ නැහැ. ඊට පස්සේ එයා ජීවිතේ එතනින් ආයෙ පටන් ගත්තා. එයාට නමක් දාලා ඔක්කොම පටන් ගත්තා. ඒක කිසි කෙනෙක් අඳුරන්නේ නැහැ. ලොง ටර්ම් මෙමරි තියෙන්නේ ෆ්‍රන්ටල් ලෝබ් එකේ. ඉතින් බ්‍රේන් එකත් පරිණාමය වෙන්න ඉතිහාසයක් තියෙනවා. ඒ නිසා අපි ආකියොලොජි වල උගන්වනවා ප්‍රිහිස්ටරි ඔෆ් බ්‍රේන්. මොළය කොහොමද පරිණාමයට වෙන්නේ? මොළයෙන් තමයි මේ ඔක්කොම කරන්නේ. මේ කැරගෙන ෆෑන්ස්, එයා කන්ඩිෂන්, ටෙක්නොලොජි ඔක්කොම බ්‍රේන් එක තමයි ඉස්සෙල්ලාම මිනිසුන්ට දෙන්නේ, අයිඩියා එක ඉම්පෙටස් එකක් දෙන්නේ. එහෙම. ඒ නිසා මේවා ඉගෙන ගැනීම ඉතාම වැදගත්. ඊළඟට අවුරුදු 60,000කට කලින් මේ වගේ ජියෝමැට්‍රික් ලයින්ස් අඳින්න. මම මේවා කියන්නේ අපේ රටේ කතාවට පූර්විකාවක් හැටියට. අපේ රටේ කතාව තේරුම් ගන්න පුළුවන් වෙන්නේ අපි කොතනද ඉන්නේ, අපි කොහොමද මේ ග්ලෝබල් ප්‍රොසෙස් එකට සමාන්තරගත වෙන්නේ කියන එක පෙන්වන්නයි මම මේ කතාව කියන්නේ. ඒසයිසම මේ 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 උත්සාහය අවුරුදු 60,000කට කලින් මිනිස්සු මේ හෝමෝසැපින් අපේ වර්ගයේ අය මෙහෙම වැඩ කරන්න පටන් ගත්තා. ඒ මේවා හොයාගෙන තියෙන නිසා තමයි අපේ රටේ හම්බෙනකොට අපිට හරි ලේසි ආ මේ මේක තමයි මේ වෙලා තියෙන්නේ, මේකයි මේකේ අනන්‍යතාව කියන එක බොහොම හොඳින් පැහැදිලි කරගන්න. තාම අපි ඉන්නේ ග්ලෝබල් මේක. ඔන්න මෙතනින් අපි පටන් ගන්නවා ආවේ කොහොමද කියන එක ගැන කියන්න. අපි කවුරුත් දන්නවා මතභේද තියෙනවා අවුට් ඔෆ් ඇෆ්‍රිකා කියන තියරි එක. අප්‍රිකාවෙන් මානවයා පිටවීම පිළිබඳ න්‍යාය අද ලෝකේ සාකච්ඡාවට භාජනය වෙනවා. සමහර අය කියනවා නෑ හෝමෝසේපියන් අප්‍රිකාවෙන් පිට වුණා නෙමෙයි, හෝමෝසේපියන්ස්ලට ඉන්ඩිපෙන්ඩන්ට් ඔරිජින්ස් තියනවා කියලා ලෝකෙ නොයෙක් තැන්වල. නමුත් ඒක තාම ප්‍රූව් කරන්න පුළුවන් කමක් ලැබිලා නෑ ස්ට්‍රෝං එවිඩන්ස් වලින්. නමුත් අපිට පේනවා මීට අවුරුදු දැන් නම් කියනවා 103කට විතර කලින් කියලා මේ නොයෙක් සාධක මත ඒ හෝමෝසේපියන් මානවය අප්‍රිකාවෙන් පිටත් වෙලා. මොකද හෝමෝසේපියන් පිළිබඳ සයින්ටිෆික් එවිඩන්ස් හොයාගෙන තියෙන්නේ අප්‍රිකාවෙන් විතරයි. තාම ලෝකේ කොහෙවත් හොයාගෙන නැහැ. හෙට හම්බෙයි කොයි හරි තැනක, අනිද්ද හම්බෙයි අපි දන්නේ නැහැ. නමුත් දැනට අපිට තියෙන දැනුම අනුව අප්‍රිකාවෙන් තමයි මේගොල්ලෝ පිටත් උනේ. ඉතින් යුරෝපීය ජාතිකයෝ හරි අකමැති මේක කියන්න. මොකද මේ අප්‍රිකාවෙන් ආවයි කියලා. ඉතින් ඒගොල්ලෝ දැන් හරියට දඟලනවා නෑ යුරෝපියන් ඔරිජින් එකක් තමයි තියෙන්නේ හෝමෝසැපියන්ට කියන්න. ඉතින් අපි ඒක දිහා බලාගෙන ඉන්නවා මොකද්ද මේ වෙන්නේ කියන එක. ඒක හරි. මොකද නියන්ඩර්තාලෙන්සිස් කියන මානවයා අන්තිම නියන්ඩර්තාලෙන්සිස් සිටියේ මීට අවුරුදු 30,000කට උඩදී නියන්ඩර්තාලෙන්සිස් සහ හෝමෝසැපියන්ස්ලා ඉන්ටර්බ්‍රීඩ් කරලා තියෙනවා. මොකද හෝමෝ නියන්ඩර්තාලෙන්සිස්ගේ ජීන්ස් අපේ තියෙනවා. ඔය අයෝමය පුරුෂෝ මස් ගොබ එහෙම පුම්බන්නේ ඒ ජීන් එක පාවිච්චි කරලා. මොකද එයා බොහොම මැස්කියුලින් කෙනෙක් හෝමෝ නියන්ඩර්තාලෙන්සිස් කියලා කියන්නේ. සහ අපට වඩා බ්‍රේන් කැපැසිටි එකත් කියුබික් සෙන්ටිමීටර 300ක් විතර වැඩි බුද්ධිමත්. ඒතර බොහෝ දෙනා අහන අර බුද්ධිමත් එක අතු ගෑවිලා ගිහිල්ලා බුද්ධි අඩු එක කොහොමද ඉතුරුනේ කියලා. ඉතින් මම ඒකට කියනවා ලංකාවේ දේශපාලන දිහා බලන්නේ කියලා. එතකොට ඒ ප්‍රොසෙස් එක තේරුම් ගන්න හරි ලේසියි කියලා. ඉතින් ඒකට වෙනම හේතුවක් තියෙනවා. ඒක එහෙම වෙන්න මේ බුද්ධිමත් මිනිහා යට ගිහිල්ලා බුද්ධිමත් බුද්ධිය ඊට වඩා අඩු එක්කන උඩට ආවේ කොහොමද කියන එක අපි පස්සේ කතා කරමු. දැන් ඒතර අර ලයින්ස් දෙකකින් හෝමෝසැපියන්ස්ලා ලෝකේ පුරා ගමන් කළා. ඔගලන්ට ඔතන ඉඳලා පේන්නේ නැහැ අර කහපාට ස්ටිකර්ස් වගේ තියෙන ටැග්ස් වල තියෙන්නේ ආකියොලොජිස්ලා එක එක රටවල් වල අය හාරලා ගත්ත ඩේට්ස්. ඒ ඩේට්ස් පදනම් කරගෙන තමයි මේගොල්ලන්ගේ මයිග්‍රේටරි පැටර්න් එක රීකන්ස්ට්‍රක්ට් කරලා තියෙන්නේ. ඒතර පේනවා ආසියාවේ උඩ කොටස හරහා තමයි ඕස්ට්‍රේලියාවටත් මේ කට්ටිය මෙහෙම එන්නේ ලයින්ස් දෙකක්. තව කට්ටියක් මෙහෙට ආපු අය එනවා ඉන්දියාවේ මෙහෙම ගිහිල්ලා ඉන්දියාව හරහත් මයිග්‍රේටරි වේව් එකක් තියෙනවා ඕස්ට්‍රේලියාව පැත්තට. ඉතින් මෑතකදී අවුරුදු 12කට විතර කලින් මේ ඉන්ඩුනීසියාවේ ෆ්ලොරන්ස් අයිලන්ඩ්ස් වලින් හම්බුණා මිටි කුරුමිටි හෝමෝසැපියන් කෙනෙක් උස නැති. පස්සේ ඒගොල්ලෝ හෝමෝසැපියන්ස්ලා වුණාට ෆිනොටපිකලි ඒගොල්ලන්ගේ බ්‍රේන් එක තියෙන්නේ කියුබික් සෙන්ටිමීටර 650ක. ඉතින්
අපිට මතක් වුණා මේ වෙලාවේ අපේ නැගෙනහිර වෙරළේ හිටියා නිට්ටෑව් කියලා කට්ටියක්. නිට්ටෑව් ගැන හුඟක් කතා තියෙනවා අපේ රටේ. නිට්ටෑව් දැකපු බ්‍රිටිෂ් සිවිල් සර්වන්ට්ස්ලා ඉන්නවා. ඒගොල්ලන්ගේ රෙකෝඩ්ස් තියෙනවා. ඒගොල්ලෝ දැක්කයි කියලා නිට්ටෑව්. ඉතින් සමහර විට මේ නිට්ටෑව් කියලා අපි අඳුන්නපු කෙනත් කුරු එක්කෙනෙක්. පොඩි එක්කෙනෙක්. ඒගොල්ලෝ වැද්දොත් එක නිතරම රණ්ඩු කරගත්තයි කියලා වාර්තා කරලා තියෙනවා. ඉතින් දැන් අද කල්පනාවේ තියෙනවා මේ ඉන්ඩොනීෂියාවල ඉන්න මේ කුරු ස්පීසිස් එකේ බටහිර පැත්තේ එක්ස්පෑන්ෂන් එකේ සීමාව වෙන්න ඇති කියලා අපේ රටේ නැගෙනහිර වෙරළ. ඉතින් ඒ නිසා අද ලෝකේ හුඟක් අවධානය යොමු කරනවා මේ වගේ ලංකාව සම්බන්ධ කරගෙන මේ හියුමන් හිස්ටරි ගැන මේ කතාව කියන්න. ඉතින් ඉදිරියේදී මම තව කාරණා කීපයක් පෙන්වලා දෙන්නම් ඒ වැදගත්කම තහවුරු වෙන. එතකොට මේ විදිහට තමයි ලෝකෙ පුරාම මිනිස්සු මයිග්‍රේට් කළේ. ඇනටොමිකලි මොඩර්න් හියුමන්ස්ලා ලෝකෙ පුරාම මේ විදිහට ගමන් කළා. දැන් මේවා ජෙනටිකලිත් ඒ කියන්නේ මයිටොකොන්ඩ්‍රියල් DNA ඒ වගේ දේවල් පාවිච්චි කරලා මේ ජෙනටික් ෆ්ලෝ එක ඊටම හොඳින් ගොඩනගලා තියෙනවා. ඒවා බොහොම සංකීර්ණයි. මේ වගේ ස්වභාවක ඉදිරිපත් කරන්න ඌමනා නැහැ. මයිටොකොන්ඩ්‍රියල් DNA විතරක් නෙමෙයි Y ක්‍රොමොසෝම්ස් පිළිබඳවත් ඒ කියන්නේ පියපක්ෂයෙන් ට්‍රාන්ස්ෆර් වෙන ගති ලක්ෂණ ගැනත් දැන් හුඟක් පරීක්ෂණ කටයුතු කෙරිලා තියෙනවා ලෝක මට්ටමින්. අපිත් ඒවට දායක වෙලා තියෙනවා යම්මන් කොන් වලින්. ඉතින් මේ පේනවා ඇති කොහොමද මේ මයිග්‍රේටරි වේව් එක යන්නේ සවුත් ඇමරිකා වලටත් යනකම්ම ඇෆ්‍රිකා වල ඉඳලා කොහොමද ගියේ කියන එක. ඉතින් අර ඕස්ට්‍රේලියාව වලට එන ලයින් එකේ ඒගොල්ලෝ අපේ ආසියාව කපාගෙන එන්නේ ඉන්දියාව කපාගෙන එන්නේ. ඉතින් අපිට පේනවා මේ බලන්න අර උඩ ෆීජි අයිලන්ඩ්ස් පැත්තෙන් උඩින් තමයි මේ වේව් එක ඇතුල් වෙන්නේ ඕස්ට්‍රේලියාව වලට. ඉතින් එහෙම බැලුවම අර ෆීජි වල ඉන්න සමහර අයගේ දේහ ලක්ෂණ සමේ වර්ණය ඒව දිහා බැලුවම අපිට ආසියාවට තියෙන යම් සම්බන්ධතාවක් පේනවා. අනික ඔය පැත්තෙන් තමයි පොල් කොකොනට් කියන එකත් තල්ලු වෙලා ඉන්දියන් සාගරයේ ගියේ ආසියාවට. අපි මීට අවුරුදු 2000කට උඩින් උඩදී පොල් පාවිච්චි කරලා තියෙන බව අපේ සෙල්ලිපිවල තියෙනවා. මිහින්තලේ හිටපු අපේ ස්වාමින් වහන්සේලා හලාවත පැත්තට ගියයි කියලා පාත්‍රා සඳහා පොල් කටු හොයාගන්න ලොකු පොල් කටු. ඉතින් පාත්‍රා වලට ගන්න පුළුවන් තරම් පොල් කටු හලාවත පැත්තේ තිබුණා. ඉතින් ඒවා ඉන්ස්ක්‍රිප්ෂන්ස් වල ලියලා තියෙනවා. ඉතින් හරිම මේ සංකීර්ණ ගනුදෙනුවක් ලෝකේ පුරාම සිද්ධ වෙච්ච බව අපිට මේ හොඳින්ම පේනවා. ඉතින් මට එහෙම හදලා තමයි මගේ කතාවට එන්න ඕන. ඉතින් ඔන්න මේ තියෙන අපේ රටේ තැනක් මිනිහාගල් කන්ද ලංකාවට ගිය වෙලාවක යන්න යාල බ්ලොක් 2 වල මේ සයිට් එක තියෙන්නේ. ගිහිල්ලා වාහනයක ගිහිල්ලා පයිනොත් කිලෝමීටර් 8ක් විතර ඇවිදලා යන්න ඕන. ගියාම මේ සයිට් එකට කිට් වෙන්න පුළුවන්. මමත් මගේ ජීවිත කාලේ දෙපාරයි මේ සයිට් එකට ගිහිල්ලා තියෙන්නේ. මේ සයිට් එක තමයි සලකන්නේ පළවෙනියෙන්ම අර හෝමෝ සේපියන්ස්ලා ලංකාවට ළඟා වෙච්ච සේන්දු වෙච්ච එක තැනක් හැටියට. තව තැන් ඇති. නමුත් මෙතන ස්ථිර වශයෙන්ම තියෙනවා. මොකද ඕගලන්ට පේනවා මේකේ ඔක්කොම සොයිල් ප්‍රොෆයිල්ස් කඩා වැටිලා තියෙනවා. ඒ කඩා වැටීම නිසා අර යට තියෙන ඒගොල්ලෝ පාවිච්චි කරපු ගල් මෙවලම් ස්ටෝන් ඉම්ප්ලිමෙන්ට්ස් අද එක්ස්පෝස් වෙලා තියෙනවා සර්ෆේස් එකට. ඉතින් අද ගියොත් එහෙම ගල් ආයුධයක් අහුලන් එන්න පුළුවන් අවුරුදු 125,000ක් පරණ එදෙන තියෙනවා. ඉතින් කෙනෙක් අහයි එහෙම අහුලන්ට දෙනවද කියලා. මෙහෙ බැරුණාට එහෙ පුළුවන් එහෙම අහුලන් එන්න. එහෙ මහා භාණ්ඩාගාරේ තියෙනවත් ගෙදර ගෙනියන එක. ඉතින් ගල් ආයුධයක් ගෙදර ගෙනියන එක මාළුකු ප්‍රශ්නයක් නෙමෙයි. හරි. ඉතින් ඒක අපේ රට හැදිලා තියෙන එහෙම. ඉතින් මමත් සාම්පල් එකක් අරන් ගිහලා තියෙනවා ටීචින් පර්පසස් වලට. මේ අද ගියොත් මේ ටෙරින් එකේ මෙතන එම්පී තියටර් එකක් වගේ මෙතන ඒ වගේ ගල් මෙවලම් පේන්න තියෙනවා. එතකොට මේ හුඟක් වෙලාවට මේ මයිග්‍රේටරි වේව්ස් වලට බලපෑවේ සී ලෙවල් චේන්ජස්. මුදු මට්ටම වෙනස් වීම. බලන්න මේ චාට් එක ඒ මහා අයිස් ඒජ් එකේ ඉඳලම හොලෝසීන් එක වෙනකම් මේ අර තියෙන 120 දාලා අවුරුදු 120,000කට උඩදී ඒ කාලේ වෙනකොට මේ සී ලෙවල් එක ලොකුවට ඉස්සෙනවා. අර 0 ලෙවල් එකට වැඩිය ඉස්සෙනවා අපේ රටේ මීටර 28ක් අඩි 28ක් දැන් තියෙන මට්ටමට වැඩිය මුදු මට්ටම ඉසවෙනවා. උනා මුදු රට ඇතුළට එනවා. ඉතින් අය උඩවලවේ කැලේ මූදෙන් යට වෙලා තිබුණේ කාලයක්. මොකද බලංගොඩ මානවයාගේ ස්කෙලිටන් සම්බුඩේ ලයිම් ස්ටෝන් බෙඩ්රොක් එකක් උඩ තිබිලා. ඒ ලයිම් ස්ටෝන් එක ෆෝම් වෙන්න නම් මුදු වතුරෙන් යට වෙලා තියෙන්න ඕන. ඉතින් මුදු අනිත් ඒ චාට් එකේ පේනවා අද තියෙන මුදු මට්ටමට වඩා මීටර් ගණනාවක් මුද යටට ගිහිල්ලක් තියෙනවා. ඒ යටට ගියහම වෙන්නේ මොකද්ද? භූමිපාලම් විවෘත වෙනවා. ඒ රාමේශ්වරම් පැත්තේ තියෙන භූමිපාලම එහෙම
විවෘත වෙනවා ඊට පස්සේ මිනිස්සු ඔක හරහා එනවා මයිග්‍රේට් කරනවා එනවා සත්තුත් එක්ක මිනිස්සු එනවා භෝග වර්ගත් එක්ක මිනිස්සු එනවා අපි කවදාකවත් නැවතිලා අහන්නේ නැහැ අපේ රටට කැරට් ආවේ කොහොමද අපේ රටට කුකුල්ලු ආවේ කොහොමද එළුව ආවේ කොහොමද කියලා අපි අහන්නේ නැහැ නේ එළුව ඩොමෙස්ටිකේට් කරේ මෙඩිටරේනියන් ප්‍රදේශයේ කුකුල්ලා ඩොමෙස්ටිකේට් කරේ සවුත් ඊස්ට් ඒෂියා වල අපිට කුකුල්ලුත් ඉන්නවා අපේ රටේ බල්ලෝ හිටියේ නැහැ කැනිඩ් කැනිඩ් ලැපුස් ෆැමිලියාරිස් කියන ස්පීසීස් එක අපේ රටේ නැහැ අපේ රටේ ඔයගොල්ලෝ දන්නවනේ කැලෑබල්ලෝ නැහැනේ අපිට ඉන්නේ නරි කැලෑබල්ලෝ නැහැ උන්ගේ ෆැමිලි එකේ නරි ඉන්නවා නමුත් අපේ රටේ බල්ලෝ ඉන්නවනේ අපේ රටේ බල්ලෙක් හිටිය වෙලාවද පරණම සාක්කේ අවුරුදු 6500කට කලින් වාර්තා වෙලා තියෙන ඩොමෙස්ටිකේටඩ් ඩොග් කෙනෙක් හිටියයි කියලා බෙල්ලම් බැඳි පැලැස්සේ ඇටකටු අතර ඩොමෙස්ටිකේටඩ් ඩොග් කෙනෙක්ගේ ඇටකටු තියෙනවා නිල්ගල කේව් එකේ එහෙම ඇටකටු හොයන් තියෙනවා එතකොට එහෙමනම් ඩොමෙස්ටිකේටඩ් බල්ලෝ මෙහෙ ඉන්න ඩිංගෝ ඩොග්ස් ලාගේ ෆැමිලි එක දැන් ඉන්න අර ඇල්සේෂන් බල්ලෝ කියලා කියන්නේ යුරෝපෙන් ආපු බල්ලෝ උන් ඇවිල්ලා ග්‍රේ වෝල්ෆ් ලාගෙන් ඩොමෙස්ටිකේට් කරපු අය නමුත් අපේ ඉන්නේ මේ ආසියාවේ බල්ලෙක්. ඉතින් ඒ බල්ලා බලාගන්න නම් ওই ඩිංගෝ ඩොග්ස්ලා බැලුවම හරි. ඉතින් ඒ වගේ එකෙක් තමයි හිටියේ. ඉතින් උන් ඉන්න උන්ගේ ඇටකටු තියෙනවා අවුරුදු 6500කට කලින් කියන්නේ මයිග්‍රේටරි වේව්ස් සිද්ධ වෙලා තියෙනවා කීපයක් සවුත් ඊස්ට් ඒෂියා පැත්තෙනුත්. ඒක පෙන්වන්න තව සාක්ෂිත් ඕනතරම් තියෙනවා. ඉතින් මේ මූදු මට්ටම් වෙනස් වීම ගැනත් අපි හුඟක් උනන්දුයි. මොකද මූදු මට්ටම් වෙනස් වීම නිසා තමයි අර රේස් බීච් කියනවා. එසවුණු වෙරළවල් මුදු මට්ටම අඩි 28ක් උඩ ගියාම අලුතෙන් බීච් එකක් හැදෙනවා. ඒ බීච් එක දැන් අද උනත් අපි ලංකාවට ගියාම ආ වැල්ලවත්තට ගියා කියමුකෝ. අපි මුද වතුර පා ගන්න ඕන නම් අපි ගිහිල්ලා බහින්න ඕන පල්ලහමට. බහනද මුද වතුර පාන. ඒ කියන්නේ අපි ඉන්නේ අවසාන මුදු මට්ටමේදී ඇතිවෙච්ච බීච් එකේ උඩ ටෙරස් එක. ඉතින් ඒ වගේ අඩි 23ක් උස ටෙරසස් තියෙනවා. ඔය සූර්ය වැව පැත්තේ හැම යනකොට අර මෙහෙම මෙහෙම යන අන්ඩියුලේටින් ලෑන්ඩ්ස්කේප්ස් ඔක්කොම ඇති වෙලා තියෙන්නේ මේ සී ලෙවල් චේන්ජ් එක කරන කොටගෙන. ඉතින් ඒ වගේ ලොකු හිස්ටරි එකක් අපිට තියෙනවා. ඉතින් මේ තියෙන්නේ ඒ වගේ රේස් බීච් එකක්. එසවෙච්ච බීච් එකක් අද යන්නම්. ආවොත් මම එක්කන් ගිහිල්ලා පෙන්නන්නම්. උස්සංගොඩ අපි කවුරුත් දන්නවා. ඒ පල්ල අපි කවුරුත් ගියාම උස්සංගොඩ ගිහිල්ලා ඉතින් වාහනේ නවත්තලා පොඩ්ඩක් බලලනවා. නමුත් බැහැලා පල්ලමට ගියාම මූදු අයිනෙන් මේ වගේ ටෙරස් බීචස් වල තියෙන ප්‍රොෆයිල්ස් අපිට හොඳට පේනවා. ඉතින් මේ ටෙරස් බීච් එක මේ මගේ එලිවේටඩ් බීච් එකක් අපිට ආකියොලොජිස්ලට හරි වැදගත්. මොකද මේවා ඇතුලේ තියෙනවා ඒ කාලේ තිබිච්ච මේ 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 ටෙරසස් ෆෝම් වෙච්ච කාලේ තිබිච්ච මැරයින් එන්වයරන්මන්ට් එක. මැරයින් එන්වයරන්මන්ට් එක හරි වැදගත් පැලියෝ ක්ලයිමැටික් රීකන්ස්ට්‍රක්ෂන්ස් වලට. ඒ කියන්නේ පරණ සයික්ලෝන්ස් අරෝම මේ කල්චර් එක ඔක්කොම හැදෙන්නේ මෙව උඩ. දැන් තාම ඉතිහාසෙට එන්න අපි මේ ටේක් ඔෆ් කරනවා. මේවා ඔක්කොම ටික වටහා ගන්න නැතුව ඉතිහාසය තේරුම් ගන්න බෑ. අපි ළමයින්ට ඉස්සෙල්ලාම කියලා දෙන්නේ මේ බෑග්ග්‍රවුන්ඩ් මෙන්න මෙහෙම හිතන්න පටන් ගන්න. මේකයි ප්‍රොසෙස් එක කියලා. ඉතින් දැන් බලන්න මේකේ ක්ලෝසප් එකක් ගත්තම අර බලන්න ඔක්කොම මේ ෆොසිලයිස් වෙච්ච මැරයින් ස්පීසිස් මෙවයි තියෙනවා. ඉතින් මැරයින් ස්පීසිස් වල තියෙන වැදගත්කම තමයි මේක ක්ලයිමැටික් ඉන්ඩිකේටර් එකක්. මේ මැරයින් ස්පීසිස් කියලා කියන්නේ ක්ලයිමැටික් ඉන්ඩිකේටර් එකක්. මොකද සමහර ඔය ප්ලැන්ක්ටන්ස්ලා ඊළඟට ෆෙරමනිෆේරා වගේ මේ ස්පීසිස් winter කාලෙදී ඒගොල්ලන්ගේ ඇඟේ ෆැට් වැඩි වෙනවා. ෆැට් වැඩි කර ගන්නවා winter resistant වෙන්න ඕන නිසා. ඊට පස්සේ සමර් කාලෙදී උන්ගේ ඇඟේ ෆැට් අඩුයි. ඉතින් අපිට මුංග මුගේ මේ බෙලි කටුව අරගෙන පුළුවන් ඔක්සිජන් isotopic analysis වලින් මේගොල්ලන්ගේ ෆැට් contents මනින්න. ඒවා graph කරාම අපිට winter summer change එක හරියට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ date එකක් ගත්තාම ඒ date එක අනුව මේ කාලේ මෙහෙම වුණා. මේ කාලේ temperature එක මේකයි කියන reconstruction එකට යන්න පුළුවන්. ඉතින් ඒක හරියට දැනගන්න ඕන ගොඩබිම තියෙන culture එක interpret කරන්න කලින්. culture එක සහ ඒක තමයි අපි history කියලා කියන්නේ. ඉතින් ඒක අර්ථ නිරූපණය කරගන්න ආ දැන් උදාහරණයකට මම කියන්න මේක තේරුම් ගන්න. තමුනාසල හැම කෙනෙක්ම අහලා තියෙනවානේ අර විහාර මහදේවගේ කතාව. කැලණිතිස්ස රජතුමාගේ කාලේ රහතන් වහන්සේ කෙනෙක් මොන මොකද්ද පටලැවිල්ල හදාගත්ත අය තෙල් කටාරමක දාලා උන්වහන්සේට මෙහෙම කරදර කරාය. ඉතින් ඊට පස්සේ මූද ගොඩ ගැලුවාය. එතකොට අපි වැදගත් වෙන්නේ මේ මේ ඉතිහාස පොත ලියපු හාමුදුරුව මූද ගොඩ ගැලපු එක දන්නවා. සුනාමි එකක් ගැන. පස්සේ අපි එළෙව්වේ විහාර මහදේවී පිටිපස්සේවත් අර රහතන් වහන්සේ පිටිපස්සේවත් නෙමෙයි. අපි එළෙව්වේ මේ 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 කොහොමද මේක දැනගත්තේ? පස්සේ හොයාගෙන යනකොට ඒ ඒ ඒ පීරියඩ් එකට සාපේක්ෂව තමිල්නාඩුවේ වාර්තා වෙලා තියෙනවා පුංචි සුනාමියක් ගැන. මේ තමිල්නාඩුවට සුනාමියක් ආව නම් ලංකාවට ඒක නොදැනෙන්න කිසිම හේතුවක් නැහැ. ඉතින් ඕක කටින් කට එන්න ඇති මූදගොඩ ගැලුවා කියලා. ඒක තමයි පාවිච්චි කරේ අර ස්ටෝරි එක බිල්ඩ් අප් කරන්න. කළා ඒ සුනාමි කතාවක් ඒකට සුනාමි කියලා නොතිබුණාට මේ මූදගොඩ ගැලපු ස්ටෝරියක් එතනට ආවා. ඉතින් හිස්ට්‍රි ඇතුළෙත් මේ වගේ දැන් බැමිනිටියා සාය බලගම්බහ රජුරන්ගේ කාලේදී ඈ ඒ කොහෙද රුහුණේ
බැමිණිටියා සායේදී සිතුල්පව්වේ හිටපු වැඩ හිටපු ස්වාමින් වහන්සේලා 20000ක් අපවත් වුණා කියලා කියනවා දානේ නැතුව. ඉතින් සමහර ස්වාමින් වහන්සේලා ඉන්දියාවට වැඩම කරයි කියලා තියෙනවා. ඉතින් අපි දන්නවා මේ මොකද්ද කියලා. දැන් ඒක සයික්ලික් අර ඇල්නිනෝ ඉෆෙක්ට් එක නිසා එන සයික්ලික් ඩ්‍රවුට් එක. ඉතින් අදත් වෙනවනේ අදත් අපේ කට්ටිය වතුර බෝතල් එහෙම අරන් යන්නේ. මම මේ හම්බන්තොට බෙදන්න. ඒ මොකද සයික්ලික් දේවල් තියනවා. ඒක අට්ලන්ටික් සාගරය ඇති වෙන ප්‍රශ්නයක් නේ. අපි වන්දි ගෙවන්නේ ලංකාව ඉඳගෙන හීට් වේව්ස් එහෙම ආවම ක්ලයිමේට් එක වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා බැමිනිට අපි හොයලා බැලුවා හාරලා. ඇත්තෙම බැමිනිටි අසහායක් තිබිලා තියෙනවා. ඒක බොරුවක් නෙමෙයි. මොකද අපි පොළොව හාරගෙන යනකොට සමහර එක එක මට්ටමක ලේයර් එකක් තියෙනවා. ඩස්ට් ලේයර් එකක්. ඒ කියන්නේ අධික පෑයුම් කාලය නිසා දූවිලි හුළඟේ ඇවිල්ලා ඩිපොසිට් වෙච්ච ලේයර් එකක්. ඒක කාබන් ඩේට්ස් ගත්තාම ඒක යන්නේ ක්‍රිස්තු වර්ෂයේ ආරම්භයට ඒක ඕවර්ලැප් වෙනවා බලගම්බර රජතුමාගේ කාලයත් එක්ක. ඉතින් අපි මේවා හොයලා බලලා මේ පොත්පත්වල කියන ඒවා සාදු කියලා ගන්නෙ නැතුව ඒක පරීක්ෂා කරලා බලලා අපේ බුදුරජාණන් වහන්සේත් එහෙමනේ කිව්වේ කාලාම සූත්‍රයේදී නේද? හොඳට හොයලා බලලා කියන්න ගුරුවරයා කිව්ව පළියට පිළිගන්නත් එපා කියලා. ඉතින් මේ වගේ අපි ඒ පරීක්ෂණ කරලා තියෙනවා. මේවා ඉතින් හරිම ලොකු ආකයිව්ස්.